අයිබුවන් ලංකාදීප ඔන්ලයින් නිධාරණ ඔස්සේ අද අපිට සාකච්ඡා කරන්න ලැබෙන මාතෘකාව ඉතා සුවිශේෂී මාතෘකාවක්. ඔබේ මුඛ සෞඛ්‍ය සම්පන්න බව, අසිරිමත් මුඛ සෞඛ්‍ය සම්පන්න බව අද අපි ඔබට විශේෂ ප්‍රවෘත්තියක්, විශේෂ දැනුමක් ලබා දෙනවා අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට. හිතවතුනේ, මනුස්සයෙක් වශයෙන් ඉපදුනාට පස්සේ ඔබ ජීවත් වෙන කාලය තුළ ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරන ඒ බලාපොරොත්තුවේ විශේෂ කාර්යයක් මුඛ සෞඛ්‍ය සම්පන්නව බව, මුඛ සෞඛ්‍ය සම්පන්න බව තුළ රැඳිලා තිබෙනවා. විශේෂයෙන් මම ඒ සම්බන්ධව සිහිපත් කරන්න හේතුව, ඔබ ලෙඩ වෙන මාර්ග කීපයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ලෙඩ වෙන මාර්ග කීපයේ අතරින් ප්‍රධානම මාර්ගය වෙන්නේ මුඛ මාර්ගය. ආහාර මාර්ගයේ ආරම්භය මුඛ මාර්ගය තමයි ප්‍රධාන රෝග මාර්ගය වෙන්නේ. එතකොට මේ රෝග මාර්ගයේ ආරම්භය නිරන්තරයෙන් පිරිසිදු තබා ගැනීම, සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම අතිශයින් අපිට වැදගත් වෙනවා අපේ ජීවිතය දීර්ඝායුෂ කරා ගමන් කරවන්න. ඉතින් මොනවද මේ මුඛ සෞඛ්‍යයේ අසිරිමත් බව රැකගන්න අපි කළ යුතු දේවල් සම්බන්ධව යම් කිසි හැඳෑරීමක් අපි කරමු මේ මොහොතේ ඉඳලා. දෙතොලින් ආවරණය වෙලා ඊළඟට දත් පෙළගෙන් විචිත්‍රවත් වෙලා සුනම්ය දිවකින් සකස් වෙලා තලු ප්‍රදේශයකින් මේ ප්‍රදේශයේ ග්‍රහණය වෙන මේ මුඛය තුළ අපේ දේශීය වෙදකම් අනුව කතා කරනවා ලෙඩ රෝග 65ක් සඳහන් වෙනවා. ලෙඩ රෝග 65ක් අපේ දේශීය වෛද්‍ය ග්‍රන්ථවල, ආයුර්වේද ග්‍රන්ථවල මුඛ රෝග 65ක් සඳහන් වෙනවා. මේ ලෙඩ 65කට නිරන්තරයෙන් ලක් වෙන මේ ආරම්භක රෝග මාර්ගය, ඒ කියන්නේ මුඛ මාර්ගයේ මුඛය ආරක්ෂා කරගන්න අපි නිරන්තරයෙන් දෛනිකව කළ යුතු මෙහෙවර පිළිබඳව සිහිපත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙහිදී අපිට මූලිකව අපිට දේශීය වෙදකමේ දිනචර්යාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ දිනචර්යාවේ පළවෙනි අංගයේ බවට පත් වෙන්නේ දන්ත දහවණය. එහෙම කියන්නේ, එහෙම කිව්වම තේරුණාද දන්න, සිංහල වචනයෙන් කිව්වම දත් මැදීම කියන වචන තමයි එන්නේ. අපේ වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වෙන්නේ දන්ත දහවණය. අපේ පාරිභාෂික වචනට ආවම දත් මැදීම. මේ දත් මැදීම පිළිබඳව ඔබ අපි දන්න සාමාන්‍ය දෙයට අමතරව විශේෂ කාරණා අපේ වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා. පුද්ගලයාගේ සෞඛ්‍ය රැක ගැනීමට, මුඛ සෞඛ්‍ය රැක ගැනීමට යහපත් ජීවිත තත්ත්වය ආරක්ෂා කරගන්න වැදගත් වෙන ආකාරය පිළිබඳව දත් මැදීමේ ආනිසංශ සුබදායක බව විස්තර වෙනවා. මෙන්න මෙහිම කාරණාවක් මම ඔබට මුලින් මතක් කරනවා. ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන් වෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දත් මැදීමේ ආනිසංශ ප්‍රකාශ කරලා තියෙනවා. දත් මැදීමෙන් දිනකට වරක් හෝ දෙවරක්, තුන් වරක් වෙන්නත් පුළුවන්. බොහෝ කෙනා දනස දවසර දෙවරක් දත් මැදින උදේවරුවේ, හවස්වරුවේ. උදේවරුවේ දත් මැදීම විශේෂයෙන් සඳහන් කළ තියෙනවා අපේ මුඛයේ ආස්තරණ පිරිසුදු කිරීම වගේම, දත් පිරිසුදු කිරීම වගේම මොළයේ සම්බන්ධ පිරිසුදු කිරීම වලට, මොළයේ ග්‍රහණය කර ගැනීම, තොරතුරු ග්‍රහණය කර ගැනීම හැකියාව වැඩි කරන්න, මතක ශක්තිය වැඩි කරන්න, ස්මෘතිය වැඩි කරන්න, සිහි කල්පනාව එළඹ සිට සිහිය තියාගන්න මේ මුඛයේ පිරිසුදු බවට දත් මැදීම අතිශයින් වැදගත් වෙනවා කියලා ත්‍රිපිටක ග්‍රන්ථ අතරේ සඳහන් වෙනවා. අපිට විශේෂ දැනුමක් වශයෙන් මම සිහිපත් කරන ගමන් ඔබට මේ මුඛ සෞඛ්‍ය රැකගන්න කළ හැකි දේවල් පිළිබඳව කීපයක් මේ මොහොතේ මම සිහිපත් කරනවා. අපි උදේ නැගිට්ටාම පුංචි කාලයක් අරගෙන අවදි වෙච්ච වෙලාවේ මුලින්ම කරන්නේ කට හොදන එකනේ. අපිට මතක් වෙන්නේ එහෙම තමයි, අපිට මුලින්ම අපිරිසිදු බව දැනෙන්නේ එතන. ඒක පිරිසිදු කරන්න ගන්න උත්සාහයේදී අපි උණුසුම් වතුර වීදුරුවක්, මද උණුසුම් වතුර වීදුරුවක්, බොහෝ විට කලින් දවසේ අරන් තිබ්බ වතුර ටිකක් උදේට සිසිල් වෙලා තියෙන මද වශයෙන් ඒ වතුර ටික පාවිච්චි කරලා තමන්ගේ මුඛය පිරිසිදු කරලා ඊළඟ මොහොතේ ඔබට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ගෙදරදී මේ දත් පිරිසිදු කිරීම, මුඛය පිරිසිදු කිරීම සඳහා. විශේෂයෙන් ඔබේ ගෙදර සකස් කරගන්න අඟුරු ඓතිහාසික වශයෙන් සහ අනාගතයේ, වර්තමාන අනාගතයේ දක්වාත් ගමන් කරන සුවිශේෂී දත් බෙහෙත අඟුරු ඔබේ නිවසේ ලිපේ සකස් වෙන අඟුරු වෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන් උනන්දුවෙන් ඌමනාවෙන් මේක කැමති කෙනෙක් ඉන්නව නම් කරන්න සකස් කළ ගත හැකි විශේෂ අඟුරු වර්ග තියෙනවා. දැන් විශේෂයෙන් යම්කිසි මුඛයේ අපහසුතාවයක්, රෝග තත්ත්වයකට හුරුවක් තියෙනවා නම් අරලු ගෙඩියක් අරගෙන උණු වලු පල්ලේ දාලා, ගිනි අඟුරු දාලා පුච්චලා අරගෙන ඒකේ අඟුරු වලින් දත් මදින්න පුළුවන්.
මුඛය පිරිසුදු කරන විශේෂ ක්‍රමයක් ඒක. ඒ වගේම දත්වල යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් කුඹුක් පොත්තක් හොයාගෙන ඔබේ පරිසරයේ තියෙන කුඹුක් ගස් වන තරම් කුඹුක් ගාක පොතු ගැල්ලක් අරගෙන වේලෙන්න තියලා ඒක අඟුරු බවට පත් කරලා ඒකෙන් මදින්න පුළුවන්. ඒක අළු බවට පත් කරලා ඒකෙන් මදින්න පුළුවන්. ඔබේ දත්වල කැල්සියම් මොනතාව තිබෙනවා නම් ඒවා සකස් වෙනවා, නිවැරදි වෙනවා. කෘතිම දෙයට යනවට වඩා බොහොම පහසුයි මේ ස්වභාවික දේවල් ස්වභාවික ශරීරයට එකතු කරන්න. ඒ ඔස්සේ ඔබ මේක සකස් කරගන්නවා නම් ඉතාම වටිනවා. ඒ වගේම ඔබට පුළුවන් නම් කරඳ ගහක මුලක් කරගෙන දත් ටිකක් මදින්න, දත් ටික මදින්න. ඒ කියන්නේ කරඳ ගහේ මුල ඓතිහාසික වශයෙන් අපි දැහැටි කූර සඳහා පාවිච්චි කරනවා. ඒකේ පාවිච්චි කළ බැලුවම අපිට විශේෂ රසයක් දැනෙන්න පුළුවන්. මේ කියන කාරණා මීට කලින් අහලා නැතිව ඇති. දැහැටි කූර සඳහා කරඳ මුලක් පාවිච්චි කළ බලන්න පුළුවන් නම් මගුල් කරඳ මුලක් විශේෂයෙන් ඔබේ දත්වල තියෙන ආබාධ, මුඛයේ තියෙන නොයෙකුත් ආබාධ, ඔය ලෙඩ රෝග 65කට මුල් වෙන්නේ දත් වලින් තමයි ආරම්භ කරන්නේ. දත්වල වලින් ආරම්භ කරන මේ ලෙඩ සමූහය වළක්ව ගන්න ඉතාමත් පහසුවක් වේවි. මේ ආකාරයට අපි දත් පිරිසුදු කර ගැනීම, කට පිරිසුදු කර ගැනීම බලාපොරොත්තුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට, නිරෝගී ජීවිතයකට ඔබව රැගෙන යන්න. මේ කාරණා පුංචි මතක් කිරීමක් වශයෙන් හිතට ගන්න, තේරුම් ගන්න. හැමෝටම සුබ දවසක්, දීර්ඝායුෂ, නිරෝගී භාවය ලැබේවා.